ಐಪವನ್ ಒಬೆಕ್ವನೆ ಸ್ವಾತಿ ನಿರೂಪವಾಹಿನಿ ಸೇವೆ ಮಧ್ಯಾಹ್ನ ಪ್ರವೃತ್ತಿ ವಿಕಾಶ್ವೆ ಸಮಕೇನ್ ಪ್ರಥಮೇನ್ ಪ್ರವೃತ್ತಿ ಸಿರಸ್ಥಳ ಶ್ರೇಷ್ಠಾಧಿಕರಣಿ ಗಿನ್ನಕೆನ ಪರೀಕ್ಷಣೆಯ ಸಿಐಟಿಎ ಪೊಲೀಸ್ ಅಧಿಕಾರಿವರೇ ಕ್ಯಾಟತಿಟ ಕೊರೋನಾ ಮರಣ ಲೈಸ್ತುವಿಟ ಅದ ತುನಕ್ ಎಕ್ವೆದ್ದಿ ಮಿಯಗಿಯ ಕನನ 157ಕ್ ಪೇ ಸೌಖ್ಯ ಬಲಧಾರಿಗೆ ನಿಯೋಗ್ಯಂಟ ಸೀಲು ದಿನ ಅವನತ ವೇಯುತು ಬವ ಪೊಲೀಸ್ ಪ್ರಕಾಶಕ ಅಜಿತ್ ಕ್ಯಾಯ್ ದಿನ 55ಕ್ ವಿರಾಮೇಕಿನ್ ಪಸು ಪ್ಯಾಲಿಯಗುಡ ಮಾಲು ಮಾರ್ಕಟ್ಟುವ ಯಲಿ ವಿವೃತಾಯ್ දැන් දේශීය පුවත් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති වූ ගින්න පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙක් යටතේ සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායතුනේ මහතා පවසන්නේ අධිකරණ සංකීර්ණයේ කිසිදු ලිපිකණුවකට හානියක් සිදුවනු මෙති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අබිලි භාණ්ඩ ගබඩාවකයි ඊයේ පසුරුවේ ගින්න හටගත්තේ. මෙම අබිලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් ඇති ගොඩනැගිල්ලේ මිම්මහලේ පිහිටා තිබෙනවා. ගින්නෙන් එම ගබඩාවේ පැවති අබිලි භාණ්ඩවලට පමණක් හානි සිදු වී තිබෙනවා. කිසිම ආකාරකින් ලේකනාගාරයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ දේපලකට මේ ගින්න නිසා හානි වෙලා නැහැ. සාමාන්‍ය පරිදි අමාත්‍යාංශයේ අධිකරණෙත් කටයුතු පවත්වාගෙන යන්නට හැකියාව තියෙනවා. පොලිසිය අවශ්‍ය සියලු පරීක්ෂණ කණ්ඩායම් කැඳවලා තියෙනවා. මේ ගින්න ඇති වුණේ කොහොමද කියන එක බලන්න ඒ පරීක්ෂණ වාර්තානුව අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියට ගැනීමට නියමිතයි. කොළඹ ගිනිනිවන ඒකකයේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් එක්වයි ගින්න සම්පූර්ණයෙන්ම වැඩ පැවැත්වුවේ. ඒ සඳහා ගිනිවන රථ නමයක් පමණ යොදා ගෙනුණා. ගිනි ගැනීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනම විමර්ශනයක් ආරම්භ කළා. මේ සඳහා පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් යුක්ත කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ වගේම ඊයේ දිනේදී මෙම පරිමාධිකරණ සංකීර්ණයේ පවිත්‍රතා කටයුතුවල නිරත වෙන අයගේ මෙන්ම ආරක්ෂක කටයුතුවල නිරත වෙන පුද්ගලික ආරක්ෂක සේවාවල අයගේ ප්‍රකාශ සටහන් කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ ගින්නෙන් කිසිම දේපොළකට හානියක් සිදු වී නැහැ. ඊයේ දිනේම රජයේ රස පරීක්ෂකවරයා මේ ස්ථානය නිරීක්ෂණය කරන ලැබුවා. අද දිනේ තවදුරටත් මේ ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විදුලි ඉංජිනේරුවරයෙකු ඊයේ දිනේදී මේ ස්ථානය නිරීක්ෂණය කළා. ඒ ක්ෂේත්‍රයට අදාළ අනිකුත් විශේෂඥයින්ගේ විශේෂඥ වාර්තාත් අද දිනේදී ලබා ගැනීමට නියමිතව තිබෙනවා. තවත් කොවිඩ් 19 ආසාදිත මරණ තුනක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 157ක් දක්වා ඉහළ ගියා. මෙතර වැලිසර ලයරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් 19 ආසාදිතයෙකු පලා කුස් තිබෙනවා. කොවිඩ් 19 ආසාදිත මරණ තුනක් අද උදෑසන වාර්තා වුණා. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස් අවුරුදු 60ක කාන්තාවක් පසුගිය 14 වෙනිදා කොළඹ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබෙනවා. පසුගිය 13 වෙනිදා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස් අවුරුදු 85ක පිරිමි පුද්ගලයෙකුද කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගියා. අනෙක් පුද්ගලයා කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඔහු පසුගිය 12 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් 19 ආසාදිතින් 643 දෙනෙකු හඳුනා ගෙනුණා. ඔවුන් අතරින් පුද්ගලින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර තවත් පුද්ගලින් 2 දෙනෙකු විදේශිකයන්. ඉතිරි පුද්ගලින් 622 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලින් බවයි කොවිඩ් 19 පැතිරින් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. හඳුනාගත් ආසාදිතින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 309ක්. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 69 දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 62 දෙනෙකු, මරදානින් 25 දෙනෙකු, මොරල්ල ප්‍රදේශයෙන් 24 දෙනෙකු ඇතුළු සෙසු ප්‍රදේශවලින් ඉතිරි ආසාදිතින් හමු වී තිබෙනවා. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 119 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 104 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අනෙක් ආසාදිතින් 90 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 වෛරසය ආසාදිනය වූ සමස්ත සංඛ්‍යාව 34,121ක්. 9,097 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. පුද්ගලයන් 24,867 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මේ අතර වැලිසර ලයිරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි COVID-19 ආසාදිතයෙකු පලාගොස් තිබෙනවා. ව්‍යාජ ලේඛන රෝහලට ලබා දීම හේතුවෙන් එම පුද්ගලයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ සවස වැලිසර ලයිරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු පලාගොස් තිබෙනවා. ලයිරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට තිබෙන්නේ ක්ෂය රෝගයට. ඊට අමතරව මොහු කොවිඩ් ආසාදිතයෙකු බවටත් වාර්තා වී තිබෙනවා. රෝහලට ඇතුළත් වීමේදී ව්‍යාජ ලිපිනයක් ලබා දී තිබෙන්නේ එය මරදාන ප්‍රදේශයේ ලිපිනයක්. තවදුරටත් විමර්ශනය කිරීමේදී ඔහු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අධික ලෙස මද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති තැනැත්තෙකු බවටත් සොයාගෙන තිබෙනවා. මේ තැනැත්තා සොයා ගැනීම සඳහා දැනට මහභාගී පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අද අලුයම මාලදිවයිනේ සිට පුද්ගලින් 36 දෙනෙකු, කටාර් සිට පුද්ගලින් 93 දෙනෙකු, ඩුබායි සිට 52 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනාම ගුවන්තොටුපළේදී සිදු කරන ලද PCR පරීක්ෂණින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කර තිබෙනවා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 79ක් තුළ පුද්ගලින් 7901 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දින තුල පමණක් PCR පරීක්ෂණ 9606ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. වෛරස් රෝග සම්බන්ධයෙන් අපි කතා කරනකොට සාමාන්‍යයෙන් ස්වභාවිකව ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ මියුටේෂන්ස්. එහෙම නැත්නම් විකෘතියට භාජනය වීම හරහා අලුත් ප්‍රභේද බිහිවීමේ අවදානමක් විශේෂයෙන්ම වෛරස් රෝගවලදී තියෙනවා කියන එක තමයි විශේෂඥයන් විසින් පෙන්වලා දීලා තියෙන්නේ. මේ අලුත් ප්‍රභේදය ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන් වෛරස් ප්‍රභේදය. ඒතර මේ එංගලන්තෙත් මේ අලුත් වෛරස් ප්‍රභේදය හොයාගැනීමත් එක්ක රෝගේ ඉතාම දරුණු තැනකට එංගලන්තෙ විතර නෙමෙයි සමස්ත යුරෝපය පුරා ගමන් කළ හැකි කියලා දැනට අනුතුරු හංගවලා තියෙනවා. අලුත් ප්‍රභේද හරහා මතුවෙන ප්‍රධානම කතාව තමයි දැන් අපි එන්නත් ගැන කතා කරනකොට එන්නතක් හදන්නේ එක්තරා අපි වෛරසේ හොයාගෙන වෛරසේ අධ්‍යයනය කළා ඒකට විරුද්ධව තමයි එන්නත හදන්නේ. අලුත් වෛරස් ප්‍රභේදයක් හෝ ප්‍රභේද කිහිපයක් බිහි වුණොත් එහෙම එක එන්නතක් හරහා මේක සාර්ථක කරගන්න තියෙන ඉඩකඩ තමයි අඩු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ සියල්ල හරහා ඉතාම අභියෝගාත්මක තැනකට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා රටක් විදිහට අපි මේ අලුත් ප්‍රවණතාවයන් සැලකිලට අරගෙන අපේ තීන්දු තීරණත් ප්‍රකාශයට පත් කළ යුතුයි. දින 55කට පසුව පෑලියකොට මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද අලුයම ජලය විවෘත කෙරුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සීමිත තොග වෙළඳ කටයුතු සඳහා මෙම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය විවෘත කර තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාලයේ මෙය තාවකාලිකව වසා තිබුණා. ව්‍යාපාරිකින්ගෙන් 50%කි පමණ සහභාගීත්වෙන් ගණදෙනු කිරීම සඳහායි මෙය විවෘත කර ඇත්තේ. ව්‍යාපාරිකින් සහ මෙතන මාළු රැගෙන එන අයගෙන් සිල දිනාම ඉල්ලා ඉන්නේ. උපරම ඒ සෞඛ්‍ය ආරක්ෂිත අනුගමනය කරලා ඒ ආකාරයට මෙතන පැමිණෙන්නේ කියලා මම සිල දිනාම ඉල්ලා ඉන්නවා. අපි එන පාරිභෝගිකයන් කාර්මික ඉල්ලා සිටිනවා සිල් වෙළඳාමෙන් ගැලකී තොග වෙළඳාම විතරක් කිරීමට එන්න ගියා. ඉදිරියේදී අපි සියලු දෙනාටම පාසකම් සවස් වෙනවා. බයනට එන්න පුළුවන් මාළු ගන්න පුළුවන් ඕනවන් අද ස්ථාන තත්ත්ව පොඩ්ඩක් සාමාන්‍යයෙන් නෝමල් තමයි පළවෙනි දවසනේ. අද පිටපලාත් වලින් සාමාන්‍ය විදිහට මාළු ආවේ. අද ව්‍යාපාරින්ගෙන් 50%ක් විතර තමයි අද ව්‍යාපාර කටයුතු ලෙදෙන්නේ. ඒට අනිද දින වෙනකොට ව්‍යාපාර කටයුතු බොහෝ දුරට වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අද දිනේ මාළු තොග ලැබීම් සාමාන්‍ය පරිදි සිදුවන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා මාළු වෙළඳ සංකීර්ණය නිරීක්ෂණය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගත්තේ තොග වෙළඳාමට පමණක් සීමා කරලා යම් යම් සෞඛ්‍ය ක්‍රමවේද නීති අනුගමනය කරමින් සීමාවන් ඇතුලේ මේ කටයුත්ත කරන්න. ඒ නිසා අද දවසේ අපි දකිනවා ඉතාමත්ම සෞඛ්‍ය ක්‍රමවේද භාවිතා කරමින් විශේෂයෙන්ම ඒ වෙළඳ ප්‍රජාව සියලු දෙනාම මේ ස්ථානෙට පැමිණලා නැවත සුපුරුදු පරිදි තමන්ගේ කටයුතු ආරම්භ කළ තියෙනවා. විශේෂයෙන්ම මත්ස්‍ය පරිභෝජනය තුලින් COVID-19 ආසාදිත විය නොහැකි කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේම මේ පිළිබඳ විශේෂ දැනුම්තින සියලු දෙනා මේ වනට සනාථ කළ තියෙනවා. විශේෂයෙන්ම මේ පරිශ්‍රයේ මේ වන විට ආණ්ඩුවේ මැදිහත්වීම තුළ 900,000 ආසන්න පමණ ප්‍රමාණයක් වැය කරලා අවුරුදු 10කට පස්සේ කරන පළවෙනි ප්‍රතිසංස්කරණ කටයුත්තත් මේ අතරතුර සිදු වෙනවා. බලාපොරොත්තු වෙනවා මුළු පරිශ්‍රයම තවත් සති 3ක් ඇතුළත මුළු ජනතාවම විවෘත කිරීමේ අවස්ථාව උදා කරගන්න. මේ අතර පෑලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණයේ කටයුතුද දැන් ක්‍රියාත්මකයි. වෙළඳ සැල් 1192 කින් සමන්විත මෙම වෙළඳ සංකීර්ණයට පළමු වරට එළවලු තොග රගත් ලොරි පැමිණ ඇත්තේ පෙරේදා සවස් කාලයේ සිටයි. සවස විවෘත කිරීම තුළින් අපි බලාපොරොත්තු වුණේ මේ කොවිඩ් වසංගතයෙන් වැළකීමට. මේ අපි ඉල්ලා හිටිනවා අමනාපයකින් තොරව
මේ දේවල් අපේ හිටපු පැරණි ව්‍යාපාරිකයන් නැවත මේ ස්ථානට එන්න මම හිතන්නේ රාත්‍රී වෙළඳපොළවල් සෑම රටකම තියෙනවා. මේ රට වාලා තිබුණොත් මුළු රටම මම හිතන්නේ විශාල අගාධයකට පත් වෙනවා. අපේ රට අරගන්න නම් අපි සියලුම දෙනා එකතු වෙලා කොවිඩ් වසංගතය මර්ධනය කරන ගමන් මේ රටේ ජීවනාලිය මේ ජීවත් වීමේ ක්‍රියාවලියට දායක වෙන්න ඕනේ. යම් කිසි පිරිසක් විසින් මේක කඩාකප්පල් කරන්නත් යනවා. අපි කියනවා මේ රජයේ අපහසුතාවයට පත් කරන්න එපා කවුරුවත්. මේ හොඳ දෙයක් කරනකොට ඒවල සහායක දෙන්න කියලා අපි සියලු දෙනාගෙන් මෙල්ලා සිටිනවා. අපිට හොඳ තැනක් හම්බෙලා තියෙනවා. හිටියට වැඩිය 100%ක් හොඳ තැනක්. ජනාධිපතිතුමාගේ වැඩේ හොඳටම හොඳයි. දැන් මෙතන අපිට අතනට වැඩිය හොඳ ඉඩකඩ තියෙනවා. දැන් මේකේ වාහන 600ක් පමණ ගහන්න පුළුවන්. ඉතින් මෙතන හොඳ අවස්ථාවක් අපි ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂණ සම්බන්ධයෙන් යම් නියෝගයක් ලබා දුනහොත් සියලු දෙනා ඊට අවනත විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අපි විශේෂයෙන් මේ ප්‍රදේශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිරන්තරයෙන් මේ හුදෙකලා නියෝගවලට ගරු කරලා තමුන්ගේ නිවසේ ඉඳලා සංචරණය සීමා කරලා සහයෝගය දක්වන්න. ඔබ නිවසේ ආකාරයට සිටියොත් නිරන්තරයෙන්ම ඔබේ ප්‍රදේශයේ ඉතා ඉක්මනින් හුදෙකලා බවින් මුදවා හැරීමට අවස්ථාව ලැබෙනවා. සෞඛ්‍ය බලධාරීන් හුදෙකලා ප්‍රදේශයක වුවද හුදෙකලා නොමැති ප්‍රදේශයකදී වුවද ඔබට දැනුම් දුන්නොත් PCR පරීක්ෂණයකට පෙනී සිටින්න, ඇන්ටිජන් පරීක්ෂණයකට පෙනී සිටින්න, නැත්නම් නිරෝධායන ක්‍රියාවලියට ලක්වන්න, එවැනි නියෝගවලට සමවිටම අවනතව කටයුතු කරන්න. එසේ නොවුනහොත් එය නිරෝධායන රීතීන් යටතේ වරදක් බවට පත් වෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 9ක්, ග්‍රාම සේවා වසම් 8ක් සහ එක් මහල් නිවාස සංකීර්ණයක් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස්, වේල වීදිය, කිසිල්වත්ත, මාලිකාවත්ත, මර්දාන, දෙමිටුකොඩ, කොටහේන, මෝදර සහ ආදුරුප්පු වීදිය පොලිස් වසමද හුදෙකලා කර තිබෙනවා. වැකන්ද, වනාතමුල්ල, සාලමුල්ල, හුණුපිටිය, හැටේවත්ත, කෝකිලාපාර, ෆර්ගියුසන් පාර දකුණ සහ මයුර පෙදෙස යන ග්‍රාමසේව වසම් සහ ලක්සඳ සිවන මහල් නිවාස සංකීර්ණයේද හුදෙකලා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලීකුඩවත්ත, පෑලීකුඩ ගඟබඩ, මීගහවත්ත, වෙල්බොඩ උතුර, හිරිපිටිය දකුණ, නිදහස් මාවත, නයිතුව, දුවේවත්ත, රෝහණ විහාර මාවත, වෙඩිකන්ද, වාරණ පන්සල පාර, කන්තුට පාර සහ හිද්‍රා මාවතද හුදෙකලා කර තිබෙනවා. අලුත්තර දිස්ත්‍රික්කයේ අලුත්ගම නැගෙනහිර, අලුත්ගම බටහිර, එපිටමුල්ල, බෝගාවත්ත, කොරවල, ගලේ මණ්ඩිය, බමුණුමුල්ල, වේගන්ගල්ල බටහිර, වේගන්ගල්ල නැගෙනහිර, මරික්කාර් වීදිය සහ කෝට්ටවත්ත යන ග්‍රාමනිලධාරී වසම්ද හුදෙකලා කර ඇති බව පොලිසිය පැවසුවා. මහනුවර දිස්ත්‍රික්කයේ බුළුගහතැන්න, තෙලඹුගහවත්ත, බෝකම්බර සහ පූර්ණවත්ත බටහිර ග්‍රාමනිලධාරී වසම්ද හුදෙකලා කර තිබෙනවා. අක්‍රීපත්තුව පොලිස් බලපදේශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ගුඩිගමුව ග්‍රාමනිලධාරී වසමද හුදෙකලා තත්ත්වය ක්‍රියාත්මකයි. මාතර දිස්ත්‍රික්කයේ ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත් වීදිය, කොහුණුගමුව සහ හෙට්ටි වීදිය ග්‍රාමනිලධාරී වසම්ද හුදෙකලා තත්ත්වයේ පවතිනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ මිලින්තුව, කෝන්ගහ, තලපිටිය, දන්ගහගෙදර, දන්ගහගෙදර නැගෙනහිර, දේදුගොඩ උතුර, දේදුගොඩ දකුණ, මකුළුව සහ මොන්රාකල දිස්ත්‍රික්කයේ අලුපත ග්‍රාමනිලධාරී වසමද හුදෙකලා කර ඇති බවයි පොලිසිය නිවේදනය කළේ. ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ගුවන්තොටුපළ හරහා පැමිණෙන පුද්ගලයන්ගෙන් වෛරසය රටට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක ක්‍රම ඒ ඔස්සේ ගෙන තිබෙනවා. ඩාවල පාසල් මාවත යාකිරෙන ගුවන්පාලමේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළා. අංකම්පිටිය නවවන පටුමග හා නාවල පාසල් මාවත යාකිරෙන ගුවන් පාලම ඉදිකිරීම් අග්‍රාමාත්‍යවරයා නිරීක්ෂණය කළේ ඊයේ පසුරුවේදී. ජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවක් නොවන පරිදි උපරිම තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් පාලමේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙම ස්ථානයට පැමිණ සිටි ජනතාව සමගද අග්‍රාමාත්‍යවරයා අදහස් හුවමාරු කරගත්තා. ට්‍රැෆික් පාලනය කිරීම, ට්‍රැෆික් මැනේජ්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ පාලක ඇතුළට එක බෑකින් ආවොත් අනිත් පාරෙන් තමයි ට්‍රැෆික් එළියට දාන්නේ. එහා පැත්තේ මෙතන අපේ ප්‍රපෝසල් එකක් තියෙනවා මේ පාර සම්බන්ධ කරන්න. මේකට රූල් ලේන්න අතන සර් මේ තියෙන ඉස්සෙල්ලාටිසි ලෑන්ඩ් එක, එතන නිසා අපි අරගෙන පාර මේකට කනෙක් කරලා වන් වේ කරන්න තමයි. මේ අතර මාදිවිල, බටහිර නාගරික කෘෂිකර්මත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කිරුණා. කිලෝමීටර 1.5 දුරකින් යුත් ඇවිදීමේ මන්තිරුවක්, පාපැදි මන්තිරු දෙකක්, ළමා උද්‍යානයක්, එලිමාන් ව්‍යායාම ප්‍රදේශයක්, රතකාලක් මෙන්ම කන්න දෙකම වගා කිරීමට ජලය සැපිය හැකි වැව් දෙකක් මෙම ව්‍යාපෘතියට ඇතුළත්. අක්කර 23ක භූමි ප්‍රදේශයක් පුරා විසිරී පවතින මෙම සංවර්ධන ව්‍යාපෘතිය කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය අප්‍රේල් 21 වෙනිදායි.
Pasal Bulletin Pasukam Labadim, Basna Hir Palatin, Aram Pakaluke, our son Kutter, Dushkar Palatulin, Air Aram Pakirimeter, Watman Pachu Pavar Kinati Babu, Adapana Mathe, Mahacharya, GL Pires Mahata Pavasanipa. Dakun Palatin, Rusia Diapani Labatim Sandaha, Suhuru Panthi Aram Pakirim of Win, Viduhal Pativurun, then what Kirime Badisan Hanaka take Vimui, Amativira, May Pavasan the Hankale, Mathe Discrike, Dushkar Pasal Panahak Sandha, Mim Suhuru Panthi Krat Makavaneva, Mimavastavita, Diapana Matia Shuilekam, Mahacharya Kapila Pereira, Mata de Kuna. Ingrisi can give way make a Kadua, who the Basa Kadua, Muka de Upamave Arte, Kadua can, eh? වරප්‍රසාද තිබෙන පන්තිය ඉංග්‍රීසි භාෂාව නිරන්තරයෙන් පාවිච්චි කරනවා Tamange වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට හා අනෙක් අය ඒ සියලුම වරප්‍රසාද වලින් ඈත් කළා තමයි. ඒ කියන්නේ අපි ජීවිතයේ ඉදිරියට යන්න දැන් තියෙන තත්වයට වඩා හොඳ තත්වයක් ලබා ගැනීම තමයි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් අවශ්‍යයි කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. Pasco Prahare Pilibanta Vimarshune Kerin, Janathipati Kumisum, Silon Tauhid Chamat Sangvidahane Lekam, Abdul Rasikin, E. Devunitinata Sakshimbasasitia. Eminma Nakin Hirapalate, Trust the Vimarshuna Gundekak Sambandin Geneti, Grab Marka Pilibande, Mimma Kumisum, E. Prashnakala. Didas Dahatakasri, Apil Masivinukuta, Asat Navavi Mata, Nileka Katitukulade. Ekaliviti, Navavi Mata, Raji Jeshta, Dini Tiknavari. එවගේම ඔහු නැගෙනහිර පළාතේ අංශ දෙකක් වන EER සහ TR යන ත්‍රස්ත විමර්ශන ගොනු සම්බන්ධයෙන් කටයුතු කරන කනිෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ලෙසත් කටයුතු කර තිබෙනවා. හරි මේ ප්‍රශ්නගත EER අට ඇලීරක් 17 ගුණුව එය බාර නිලධාරියා හෝ අධීක්ෂණ නිලධාරීන් පාස්කු ප්‍රහාරයට කලින් නීතිපතිවරයාගේ අවධානයට යොමු කරලා තියෙනවද? සටහන් වල දැක්වෙන විදියට දැනුවත් කරලා නැහැ. ඒ අනුව නීතිපතිවරයා දැනුවත් වෙලත් නැහැ. එතකොට ඔය කාලෙදී ජේෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් එක්ව අසම්පූර්ණ ලිපිගොනු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ෆයිල් රිවියු තිබිලා තියෙනවද? රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසත් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙලෙස විමසා සිටියා. නීතිපතිවරයා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට ගිහින් කිව්වා ඔහුට ඒ කැඳවන්න බලයක් නැහැ කියලා. නමුත් සෙසු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සාක්ෂි විමසුවා. නීතිපතිවරයාව බැරි නම් එම විමර්ශනවලම යෙදී සිටි අනෙකුත් නිලධාරීන්ව කැඳවන්න පුළුවන්ද? ඒ අවස්ථාවේ නීතිපතිවරයා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ සාක්ෂි නොදුන්නේ විශේෂ නෛතික තත්වයක් යටතේයි. මේ කොමිසමට සමාන බලතල තියෙන දේශපාලන පරිගැණීම් පිළිබඳ ජනාධිපති කොමිසමට නීතිපතිවරයා වෙනුවෙන් ගිය ඔබ සඳහන් කළා නීතිපති දෙපාර්තමේන්තුවේ ගොනු සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගෙන් සාක්ෂි විමසීම කරන්න බැහැයි කියලා. නීතිපතිවරයා මේ වගේ විවිධ ස්ථාවරයන් ගෙන තිබෙන්නේ ඇයි? නීතිපතිට බලය තියෙනවා ආයතන සංග්‍රහය යටතේ මූලික විමර්ශනයක් කරලා නිර්දේශ ඉදිරිපත් කරන්න. නමුත් අවසන් බලධාරියා වෙන්නේ රාජ්‍ය සේවා කොමිසම. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා තියෙනවා. ඒ නිසා ඇයිගෙන් සාක්ෂි විමසන්න ඕනේ. ඒත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලිතම වූ පැන් පැය ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්.